අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඩුබයි අල්හම්බ්‍රියා වරායේ සිට පසුගිය නොපැනතා යෙමනේ එඩන් වරායපලා ගමන් ආරම්භ කර තිබියදී ප්‍රෙස්ටීජ් වැල්කන් නම් ඉන්ධන නෞකාව මුහුදේ ගිලී අනතුරට ලක්ව තිබුණා. කොමරොස් දචේ සහිත ඉන්ධන රැගත් නෞකාවේ සිටි කාර්යමණ්ඩලයේ 16 දෙනා අතරින් නොපැතිනිකු මුදාගත් බවයි ඔමාන නාවික ආරක්ෂක මධ්‍යස්ථානයේ සමග සූතිසි මෙහෙයුම් සඳහා එක් වූ ඉන්දියන් නාවික හමුදාව සඳහන් කළේ. එසේ මුදාගත් නොපැතින අතර ශ්‍රී ලාංකිකයෙකුද වූ බවයි ඉන්දියන් නාවික හමුදාවේ ප්‍රකාශක එක්ස් ගිනුමේ සටහනක් පළ කරමින් සඳහන් කළේ. එලෙස මුදාගෙන ඇත්තේ කුකනේෂන් මහේසන්තසන් නම් අයෙක්. ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඉන්දිය නාවික හමුදාව සඳහන් කළේ. මේ අතර ඕමාන නාවික ආරක්ෂක මධ්‍යස්ථානය නිවේදනය කළේ තවත් කාර්යමණ්ඩල සාමාජිකයෙකු මියකොස් සිටියදී සොයාගත් බවයි. කෙසේ වෙතත් ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල පැතත් සුදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ඉන්දියන් නාවික හමුදාව ප්‍රකාශ කළේ. මේ අතර අතුරුතන් වූ නෞකාවේ කපිතාන් ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු බම්පලපිටිය ප්‍රදේශයේ පදිංචි කේ වෛද්‍ය කුමාර් නම් අයෙක්. ඔහුගේ දියණිය බම්පලපිටිය පොලිසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ තම පියාගේ දුරකථනය තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවයි. ඔවුන් ලබා දුන් ඇඹතුමකට විදෙස් භාෂාවකින් ප්‍රතිචාර ලැබිය තිබෙමින් ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමිනුයි අදාළ පැමිණිල්ල බම්පලපිටිය පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ. මෙතර අද දිනේදී ලබා දුන් ඇඹතුමකට ප්‍රතිචාර දක්වනු ලැබුවේ තම පියා බව ඔහුගේ දියණිය අප සමග ප්‍රකාශ කළා. අද ඒක වොයිස් එක අපි ඐඩෙන්ටිෆයි කරන මගේ තාත්තාගේ එක වීක් වොයිස් එක හැලෝ තමයි කියනවා. අපි ශ්‍රී ලංකන් එම්බසි ඕමානෙක ඉන්නව ඇම්බැසිඩර් එයාට කිව්වා. ශ්‍රී ලංකන් එම්බසි ඉන් මස්කට් දෙයා කෝඩිනේටින් ඉට් විත් ඕමාන් ගවර්මන්ට් ඇන් ඉන්ඩියන් නේවී.